හයි අද ඔයගලන් අපි එක්ක යන්න හදන්නේ ලංකාවේ තියෙන දිගම බිංගේ ඇතුලෙන් මේක සිංගමලේ කියලා හැටන් ස්ටේෂන් එකේ ඉඳලා කිලෝමීටරක් විතර පැත්තට තියෙන ස්ථානයකින් තමයි මේ සිංගමලේ ටනල් එක පටන් ගයි අපි දැන් මේ හැටන් ස්ටේෂනේ ඉඳලා සිංගමලේ ටනල් එක ඇතුල් වෙන තැනට යනවා මේ කන්ද උඩරට රේල්වේ ලයින් එක ඇවිදින්න ලේසියි මොකද මේකේ සිල්වර් කටංගු වලට උඩින් ගල් දාලා තියෙනවා අපේ මේ එතකොට අපි මේ බින්ගේ නම මොකද්ද ඔබතුමා සිංගමලේ සිංගමලේ ඔය දෙන්නගේ නම මොකද්ද සුල්ල කුමාර් කොලිස්තිබ ඔය එතන මේ බින්ගේ ඇතුලෙන් ඕනතරම් ගිහිල්ලා ඇති නේද උදේවසත් එනවා සර් මොන කාලෙ විතර හදපු බින්ගේත් මොකද්ද මේ බින්ගේ තියෙන විශේෂත්වය විශේෂ ශක්තියක් කියන්නේ මේක ලංකාවේ ලොකුම බින්ගයක් කියන්නේ මේක කොළඹ ඉඳලා එන ඕන කෙනෙකුට යන්න මේකේ භයානක කමක් නැහැ ඕන කෙනෙක් යන්න ඕන නේද ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ ඒක තමයි ඔව් එතකොට අද එතකොට මේ තේ දළු නැලල ඉවරද දැන් මේවා අරගෙන යන්නේ මොන ෆැක්ටරියටද ඩික්කෝ ෆැක්ටරියට ඩික්කෝ ඩික්කෝ ෆැක්ටරිය කියන්නේ හැටන් ප්ලාන්ටේෂන් හැටන් ප්ලාන්ටේෂන් එතකොට මේ ඔබතුමාලා ජීවත් වෙන්නේ මේ හරියද ඔව් එතකොට වගාවකුත් කරනවද ගෙදර පොඩි පොඩි කැලක් වගා කරනවා දැන් මේ වරුසාව කාලේ ඇවිල්ලා තියෙන්නේ ඒකත් ගැලවෙමු අපිට හොඳට බලා ගන්න පුළුවන් මේ ආවොත් හැටන් වලට මේ ටනල් එක බලන්න යන්න ඕන නම් මෙන්න අපේ හම්බු වෙන්න පුළුවන් මෙතන. එතනකට ඇවිල්ලා මේ මම ඉන්නේ පුච්චිටිය ළඟ තමයි බිස්නස් කරන්නේ. අන්න කියන්නේ. එතනට ඇවිල්ලා එතනම ට්‍රාන්ස්ෆෝමර් එක ළඟම ඉන්නවා මම. නම ආයිත් කියන්න මේගොල්ලන්ට. ගෝල්ඩ් ස්ටීවන්. සෙල්ව කුමාර් ස්ටීවන් හම්බුණා නම් ඕගොල්ලන්ට ලංකාවේ තියෙන දිගම ටනල් එක හරහා ගිහිල්ලා ඕගොල්ලන්ට ඒකේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ආ වෙඩියම ඉන්නේ ටවමේ තමයි. ඔව් ටවමේ ෆුඩ් සිටි එක ගාවට එන්නකෝ. අපි ටනල් එක ගාවදී හම්බ වෙමු. අවුරුදු 50කට 100කට ඉස්සෙල්ලා මේ බින්ගේ මේ හරිය ඉඳලාම තිබිලා තියෙනවා. පසුව පරිසර කාදනය සහ නිසා අගන්ඩේඩේ කොන්න කාස්ටර්. අපි දැන් අපි කෝච්චිය බලලා තමයි ඒ බින්ගේ ඇතුළට යනවනම් කෝච්චිය බලලා යන්න මොකද මෙතුමාත් මේ දැනුත් බින්ගේ ඇතුළෙන් ආපු කෙනෙක් ආව කෙනෙක් එතන බින්ගේ ඇතුළේ ඉඩ තියෙනවා නමුත් වඩා හොඳයි කෝච්චිය එන්නේ නැති වෙලාව බලලා යන්න බලලා යන්න ඒක තමයි ඒක අවදානමට වඩා සූදානම හොඳයි කියලා තියෙනවනේ හොඳයි ඒක නේද මොකද්ද නම රාජරත්න මේ රාජරත්න මහතුරු ඉතින් මේවයි මේවා මේ මේ ටනල් එක හදන කාලෙත් ඉතියාම් තාත්තලා එහෙම මේවයි වැඩ කරන්න නැති. ඉඳති. දෙන්නේ නැතිනේ. සීයලා ඉඳති. මේ ලංකාවේ තියෙන දිගම ටනල් එක ගාව තමයි අපි ඉන්නේ. මේක හැටන් ස්ටේෂන් එකේ ඉඳලා කිලෝමීටර් භාගයක් විතර ඇවිදගෙන එන්න ඕන. ඕගොල්ලෝ ඇවිල්ලා මේකේ අවස් මේ අත්දැකීම ලබන්න ඕන. ඇවිල්ලා හැටන් ආපු වෙලාවක මේක ඇතුලෙන් ගිහිල්ලා බලන්න. මේක හරිම ආස්වාදයක් තියෙන තාක්ෂණික පොඩක් වැඩක්. ආවම් බලන්නකො. එහෙනම් අපි හම්බ වෙමු. අපි දැන් සිංගමලේ ටනල් එක ඇතුලෙන් යන්නේ. මේකේ දිග ප්‍රමාණය මීටර 562ක් වෙනවා. මේක ඩිසයින් කරේ සර් ගිල්ෆ්‍රඩ් ලින්සේ කියන බ්‍රිතාන්‍ය ජාතිකයා. 1865 දැනට පටන් අරගෙන 1871 වෙනකොට මේක අවසන් කරා. දැනට අවුරුදු 150කට පමණ පෙර. එතකොට මේ ඉංග්‍රීසි ජාතිකය තමයි වෙලාවේ ඩිරෙක්ටර් ජෙනරල් හැටියට ඉඳලා තියෙන රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ. මෙම ටනල් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ ඇතුලේ කර්වේච් එකක් මංගුලකුත් එක්ක තියෙන එක නිසා මේක එක තැනක ඉඳලා බැලුවට අනිත් පැත්තේ එළිය පේන්නේ නැහැ. ඊට හරියටත් වඩා එහාට යනකම්. දැන් බදුල්ල කොණ්ඩෙ ඉඳලා ගත්තොත් බදුල්ල මාර්ගයේ ටනල් 46ක් විතර තියෙනවා බින්ගේවල්. මේන් 34 වෙනි ටනල් එක තමයි මේ ටනල් එක. මේක තියෙන්නේ කොටගල සහ හැටන් කියන දුම්රිය ස්ථාන දෙක අතරේ.
මේකට සිංගමලේ ටනල් කියලාත් කියනවා. ඒ වගේම පූල් බෑන්ක් ටනල් කියලා ඉංග්‍රීසියෙන් මේකට විවාහ කරනවා. මම හිතන්නේ කොළඹ ඉඳලා හැටන් එන නුවරඑළිය යන ඕගොල්ලෝ මේ ටනල් එක ඇතුළෙන් ගිහිල්ලා මේ අත්දැකීම විඳින්නම ඕන කියලා තමයි මම හිතන්නේ. එහෙනම් අපි නැවතත් හමු වෙමු. Goodbye internet.